අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ලංකාවට මෑතකදී ආපු බජට් කා කැටගරි එකේ කතා කරන්න පුළුවන් වාහනයක් ගැන. ඒ තමයි සොටි Z100 රථය. සඳහන් කරන අන්දමට මේ රථය චීන නිෂ්පාදනය වුණත් වර්තමානයේ චීනයට අනුබද්ධව පවත්වාගෙන යන පාකිස්තානයේ Topsun Motors තමයි මේ රථය බහුලවම නිෂ්පාදනය කරන්නේ. ඕවර්ඕල් ගත්තාම Z100 රථය ඉතා හොඳ පෙනුමක් තියෙන වර්තමානයේ පුංචි ෆැමිලි එකකට ගැලපෙන රථයක් වෙනවා වගේම ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් වාර්තා කරනවා. බජට් වාහනයක් වුණත් ෆැක්ටරි පිටට දඟල් 14 ඇලෝ වීල් මෙම රථයට හිමිවීම සුවිශේෂීත්වයක්. සොටි Z100 කාර් එකේ එක්ස්ටීරියර් ගැන කතා කළොත් හැච්බැක් මොඩල් එකක්. ඒ වගේම විශාල කළු ටින්ටඩ් හැලජන් හෙඩ්ලයිට්ස් මේ කාර් එකට ස්පෝර්ටි ලුක් එකක් ඇති කරනවා. ඉදිරිපස බම්පර් එකේ ෆොග් ලෑම්ප්ස් වලට අවශ්‍ය ඉඩකඩ ඇති කරලා තියෙනවා. සොටි Z100 එකිනෙකට වෙනස් වර්ණ හතරකින් ඒ කියන්නේ සුදු, රතු, නිල්, සිල්වර් පාටවලින් වෙළඳපළට පැමිණෙනවා. ඒ වගේම මේ හැම රථයකම ඩෝ හැන්ඩල් නම් කළු පැහැවෙනවා. මිලිමීටර් 156 ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන නිසා රළු පාරකදී ධාවනය කරන උනත් එතරම් අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. තවත් විශේෂ දෙයක් විදිහට මෙම රථයේ කී එකේ අන්ලොක් බටන් එක දිගටම ප්‍රෙස් කරගෙන හිටියාම සියලුම වීදුරු පහත් කරන්න පුළුවන්. අපි දැන් බලමු සොටි Z100 රථයේ ඉන්ටීරියර් ගැන. ඉන්ටීරියර් එක ගත්තාම 2-tone color configuration එකක් තමයි තියෙන්නේ. පවර් ස්ටීරින්, පවර් වින්ඩෝස් තියෙනවා වගේම RPM එක සහ මයිලේජ් මීටර් ඩිජිටල්. ඒත් ස්පීඩෝමීටර් එක නම් ඇනලොග්. වර්තමාන Z100 රථවල ඔඩියෝ සිස්ටම් එක ඔක්සා FM connectivity පමණක් තිබුණත් අනාගත නිෂ්පාදන ඉන්ෆෝටේන්මන්ට් ස්ක්‍රීන් එකක් සහිතව නිෂ්පාදනය කරන්න සමාගම තීරණය කළා තියෙනවා. තවදුරටත් කතා කරොත් මෙම රථයේ ABS එයාබැග් වර්තමාන නිෂ්පාදනයේ දක්නට ලැබෙන්නේ නැහැ. මෙම රථයේ ටූල් කිට් එක බූට් එකේ ඇතුල් පැත්තේ වෙනවම අසුරලා තියෙනවා. අපි දැන් බලමු මේකේ එන්ජින් එක පර්ෆෝමන්ස්. සොටි Z100 වල එන්ජින් එක 1000cc යුරෝ 4 එන්ජින් එකක්. කුඩා එන්ජින් එකක් වුණත් AC එක ඔන් කරපු අවස්ථාවක එන්ජින් එකකින් ඒකට කිසිම බලපෑමක් ලැබෙන්නේ නැහැ. තවත් ඉතාමත්ම සුවිශේෂී දෙයක් විදියට මේ රථවල සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාව හඳුන්වා දෙන්න පුළුවන්. ලීටරයට කිලෝමීටර් 15-18ක් දක්වා වැඩ කරන මෙම කාර් එක අධිවේගී මාර්ගවල ලීටරයට කිලෝමීටර් 20ක් 21ක් වගේ වෙනවා. ඊට අමතරව සොටි Z100 කියන්නේ මැනුවල් ට්‍රාන්ස්මිෂන් තියෙන රථයක්. කම්ෆර්ට් ඇන්ඩ් හැන්ඩ්ලින්. සොටි ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන කතා කළොත් අනෙක් බජට් වාහනත් එක්ක බලනකොට කම්ෆර්ටබල් රයිඩ් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෙන්ට් ආම්රෙස්ට් එක නැති එක ගොඩාක් ලොකු අඩුපාඩුවක්. බූට් සයිස් එක ගත්තාම සාමාන්‍යයෙන් හොඳ ඉඩකඩක් තියෙනවා. අඩුපාඩුවකට තියෙන්නේ බූට් ලිෆ්ට් එක ටිකක් උඩින් තියෙන එක. පිටුපස සීට් ඉදිරියට නවලා මේ බූට් ස්පේස් එක වැඩි කරගන්න පුළුවන්. ඉදිරිපස ආසනත් එක්ක සසඳනකොට පිටුපස ආසනවල ලෙග් රූම් එක හා හෙඩ් රූම් එක ටිකක් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක. අවසාන වශයෙන් මේ වාහනේ ආරක්ෂාව ගැන කතා කළොත් ABS සහ එයාබැග්ස් නැති එක ටිකක් තදින් දැනුණත් ඉදිරි නිෂ්පාදන මේ සේෆ්ටි ඔප්ෂන් වලින් පැමිණෙනවා කියලා සමාගම් සඳහන් කරනවා. ඉතින් ඉතා කෙටියෙන් අද අපි මේ කතා කළේ සොටි Z100 බජට් වාහනය ගැන. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පුංචි පවුලකට ෆැමිලි වාහනයක් ලෙස සොටි ඉතා හොඳ තෝරා ගැනීමක්.